ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා නොවැම්බර් 30ට පෙර ඇතුම් කළ හැකි. අපි පිළිගන්නවා මේ ගන්න තීන්දුව ජනතාවට මුහුණ දීමට අපහසු දුෂ්කර තීන්දුව වෙනවා. අපි මම නැවතත් කියනවා ඒ තීන්දුව ගැනීමේදී රජය ජනතාව මුහුණ දෙන අපහසුතා නොසලකා හැරලා නෙවෙයි මේ තීන්දුව ගන්න. මේ අපහසු තීන්දුව ප්‍රතිසංස්කරණ මේ මොහොතේ අපි සිදු කරන්නේ අපි මීට මාස 5කට 6කට කලින් අත්විඳපු තත්ත්වය නුදුරු අනාගතයේදී විතරක් නෙවෙයි කිසිම ආකාරයකට මේ රටේ ඇති නොවෙන්න. එහෙනම් මේ පිළිබඳව අපි දන්නවා මේක කියන්න පහසුයි. මේක කියන්න පහසුයි. අපිට මෙතන ඇවිල්ලා කියන්න පහසුයි මේ තීන්දුව ගැනීම රටේ යහපත වෙනුවෙන් කරනවා. හැබැයි අපි දන්නවා ජනතාවක් මේ තීන්දුව දිහා බලාගෙන ඉන්නවා. ඔවුන්ට විශාල බරක් පැටවෙනවා. හැබැයි අපි නැවතත් සාධික කරනවා මේ තීන්දුව අපි ගන්නේ රට අද මුහුණ පාලා දෙන තත්ත්වය කිසිම ආකාරයක කිසිම දවසක මුහුණ නොපාන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ. ඒ වෙනුවෙන් දේශපාලන අධිකාරිය ජනාධිපතිතුමාගේ ඉඳලා අපි සියලු දෙනා කැප වෙලා කටයුතු කරනවා. යම් අඩුපාඩුවක් එහෙම නැත්නම් අපි ගන්න තීන්දුව ඊට වඩා හොඳ තීන්දුවක් බවට පරිවර්තනය කරන්න යෝජනා තියෙනවනම් අපි ඒවා විශේෂයෙන්ම පිළිගැනීමට සූදානම්. අනික් පැත්තෙන් මහා බැංකුව මුදල් අමාත්‍යාංශය මේ වෙනුවෙන් ඉතාම කැපවීමකින් ඒ නිලධාරීන් සියලු දෙනා වැඩ කරනවා. ඒ අය වුණත් ගන්න තීන්දුව වෙනස් කළ යුතු නම් ඉතාම සද්භාවයෙන් අපිට ඒ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපි ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කරන්න සූදානම්. අපි විවිධ කමිටුවල අතීතයේ ක්‍රියාත්මක වෙච්ච නැති ආකාරයට අද ක්‍රියාත්මක වීම සිදුවෙනවා. ආණ්ඩු පක්ෂය විපක්ෂය සාකච්ඡා කළ තීන්දුව වලට පැමිණීම එළඹීම වෙනස් කිරීම අද මේ වෙනකොට අලුත් සම්ප්‍රදාය නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ අසීරු අඩියක ඉන්න රට ගොඩනැගීමට ජනතාව විඳින දුක්ගැහැට වලින් ඔවුන් මුදවා ගන්න මේ රජය සහ නිලධාරීන් ගන්න තීන්දුව වලදී යම් යම් තැන්වලදී අපි අඩුපාඩු සහිත තීන්දු ගත්තා නම් ඒ අය අපිට මේ තීන්දු ශක්තිමත් කරගෙන ඉදිරියට යෑමේ ශක්තිය ලබා දීම වැදගත් වෙනවා. විවිධ තැන්වලට ගිහිල්ලා දේශපාලඥයෝ හැටියට අපිට විවේචන එල්ල වෙන්න පුළුවන්. ඒක විඳදරා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. හැබැයි නිලධාරීන්ට ඔවුන් මේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ ආර්ථික වර්ධනයක් වෙත මේ රට ගෙන යාම සඳහා ගන්න ක්‍රියාමාර්ගයට සියලු දෙනා සහයෝගය ලබා දීම ඉතාම වැදගත් වෙනවා. වැරද්ද වුණේ කාගෙද කියන කාරණේ අපි පසුව හොයලා බලමු. එක එක්කෙනා අරයාගේ වැරද්දක් වුණා මෙයාගේ වැරද්දක් වුණා කියලා ප්‍රකාශ කරනවා. නමුත් අපි පසුවට හොයලා බලමු. ඒ කාගෙද වැරද්ද වුණේ ඒ සඳහා මේ රටේ නීති රාමුව තුල මොකද්ද තියෙන ඉඩ එයාට දඩුවම් ලබා දෙන්න. ඒ පිළිබඳ අපි හොයලා බලමු. මොකද මේ වර්ධනය ප්‍රමාද වෙන තාක්කල් ස්ථාවර වීම ප්‍රමාද වෙන තාක්කල් අද ජනතාවගෙන් නැගෙන මැසිවිලි අඩුවක් වෙන්නේ නැහැ. ඒව තවදුරටත් ඉදිරියට යනවා.